කාලය අපි ගත්ත යම්කිසි ප්‍රතිපත්තිවල සාධනීය ප්‍රතිඵලයක් අපිට පේනවා. ඒ වෙලාවේ අපි බලාපොරොත්තු වුණා උද්දමනය 70%ට වඩා අධික මට්ටමට යන්න අවස්ථාවක් ඉඩකඩක් තිබුණා වගේ පෙනුමක් තිබුණා. නමුත් අපි දැන් විදුලි බල ගාස්තු වැඩි කරාට පස්සෙත් මේක යම්කිසි ආකාරයකට ඊට වඩා අඩු මට්ටමකින් අවසන් වෙලා ඉදිරියේදී උද්දමනය අඩු වෙනවා කියන බලාපොරොත්තුවක් තියෙනවා. විදේශ විනිමය පැත්තෙන් ගත්තත් පහුගිය කාලේ තිබිච්ච විදේශ විනිමය දැඩි හිගය යම්කිසි ආකාරයකට සමනය වෙලා තියෙනවා. අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, ගෑස්, මෙඩිසින් වගේ වට අවශ්‍ය කරන විදේශ විනිමය අපට ප්‍රතිපාදනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ගත්ත ප්‍රතිපත්තිවල 90 ආනයන වීදම සෑහෙන වශයෙන් අඩුලා තියෙනවා. උද්දමනයට බලපාන ඉල්ලුම පැත්තෙන් බැංකුවල ණය ප්‍රසාරණය සෑහෙන මට්ටමකට පාලනය වෙලා සැපවිමාංශයේ කටු සාමාන්‍ය ප්‍රතිපත්තිය ගැන අපිට බලාපොරොත්තු වෙනවා. යම්කිසි ආකාරයක මිල මට්ටම් වල ස්ථාවරභාවය තමත් නමු උද්දමනයේ වැඩි බව අපි පිළිගන්න වෙනවා. 60%ට වඩා අධික උද්දමන කියන්නේ ඒ නිසා තමයි මේ ඉහළ පොලි අනුපාතය තවදුරටත් අපට මේ ආකාරයට පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා. ඉදිරියට යනකොට රාජ්‍ය මුල ප්‍රතිපත්තිය අලුතෙන් ආවයක් ඉදිරිපත් කිරීම, ඒ බදු ප්‍රතිපත්ති ඒවත් ක්‍රියාත්මකවත් එක්ක මේ තත්ත්වය සෑහෙන දුරට සමනය කරගැනීමේ හැකියාව කියන බලාපොරොත්තුවක් අපට පේනවා. දැන් ඉදිරියට යනකොට විවෘත කිරීම හරහා හවල උණ්ඩියල් විදියට මුදල් පාවිච්චි කිරීම පාලනයක් වෙනවා. ඉදිරියට රටට එන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවද? බැංකු ක්‍රමයට තුලට එන විදේශ විනිමය ප්‍රේෂණ වලින් යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමක තියෙනවා. ගොඩක් වැඩි වෙලා නැහැ. ඔහුගේ කාලෙ තිබිච්ච අර බ්ලැක් මාකට් එකේ තියෙන ප්‍රීමියම් එක 385 90 වගේ තිබිච්ච මට්ටම අඩු වෙලා තියෙනවා. විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයනය කරන්න ඉඩ දීම සම්බන්ධයෙන් මේකට මහ බැංකුව අනුමැතිය දක්වනවාද? බැංකුව හරහා ජූලි ජූනි මාසේ ඉඳලා යම් මාස ඇතුළත බැංකු ක්‍රමය තුලින් යම් කියන මුදල් එවුවොත් එතකොට එයාට අවස්ථාවක් තියෙනවා තව වැඩිපුර මුදල් ටිකක් මුදස් වෙන මුදලක් කියලා විදුලි බල දුවන වාහනයක් හෝ බයිසිකලයක් හෝ ත්‍රිවිල ගන්න පර්මිට් එකක් දෙනවා. ඒකේ නමුත් කන්සෂන් එකක් නැහැ. පෙන්වන්න ඕන බැංකු තුලේ මෙච්චර ප්‍රමාණයක් ආවා. ඒකෙන් 150ක් වටිනා කමට තමයි මම දන්න හැටියට ඒ ඩබල් එක මම හිතන්නේ මිස්ස් ඔෆ් ෆයිනන්ස් එක තුල ඒක ඉෂු කරා. වෙනදා මාත්‍යවරය පසුගිය සතියේදී ප්‍රකාශ කළා අත්‍යවශ්‍ය බඩු මිල 15ක් වෙලා තියෙනවා. මේක උන්නේ විවෘත ගිණුම් හරහා ආනයනය කරන්න ඉඩ සලසා දීපු නිසා කියලා. පහුගිය කාලේ බඩු මිල අඩු වීමට හේතුව විවෘත ගිණුම් හරහා ආනයනය කිරීම නිසා නෙවෙයි. හේතුව දේශ විනිමය අනුපාතය යම් කිසි ආකාරයක විස්තරව තබා ගැනීම. අර ඕපන් එකම යම් කිසි ආකාරයක සීමා කරමු නිසා ඒකෙන් අවලුන්ඩියල් ක්‍රමෙන් යන වියදම අඩු වෙලා තියෙනවා. එතකොට ඕපන් කවුන්සලින් යම් කිසි ආකාරයක යම් කිසි අවස්ථාවක් ගෙන ආයතනත් ඒගොල්ලන්ගේ විනිමය අනුපාතය අඩු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මේක මේ මුදල් අඩු වෙලා තියෙන්නේ. දැන් තියෙන තත්ත්වය අනුව ඉදිරියට යනකොට ඕපන් කවුන්ස් කියන එක යෝජනා කරලා තියෙනවා මේක තහනම් කරන්න කියලා. ඒක මම හිතන්නේ ළඟදී මේ සෙගුලගේ ශුක්‍රයි ක්‍රෂරිගේ අත්‍යවශ්‍ය දේවල් වලට අවශ්‍ය නම් බැංකු ක්‍රමය තුළින් මම හිතන දකින විදිහට දැන් මුදල් සපයන්න පුළුවන්. ඕපන් කවුන්ට් කියන එක අවශ්‍යම නැහැ.